විද්‍යාගාරයේ භාවිතා කරන රසායනික සංයෝග වගේම නිවෙස්වල භාවිතා කරන බොහෝ ද්‍රව්‍යයත් ඒවැ ගුණාණුව අම්ල භෂ්ම ලවණ ලෙස වර්ග කරනවා අම්ල භෂ්ම හඳුනගන්න දර්ශක භාවිතා කරනවා විද්‍යාගාරයේ තියෙන දර්ශක වගේම ස්වභාවික දර්ශකත් තියෙනවා ස්වභාවික දර්ශකයකින් අම්ල භෂ්ම හඳුනගන්න ආකාරයේ පරීක්ෂණයක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ඒවගේම මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ විද්‍යාගාරයේ තියෙන දර්ශක මගින් අම්ල භෂ්ම හඳුනගන්න ආකාරය සරලව තනිවද්දනය කරන්න පුළුවන් මේ වගේම ප්‍රායෝගික පරීක්ෂණ නරඹන්න පහලින් තියෙන රතුබර subscribe button එක click කරලා අපේ විද්‍යාගාරයේ ඔබේ ආසනය වෙන් කරගන්න එදිනෙදා භාවිතා වෙන අම්ල වර්ග මොනවද දෙහි කියන්නේ අම්ලයක් මේකේ තියෙන සිට්‍රික් අම්ලය ඒ වගේම බොහෝ පළතුරු වල ඇඹුල් රසක් දැනෙන්නේ අම්ල නිසා ඒ වගේම දොඩන් රසයෙන් යුක්ත ජීවනි ද්‍රාවණයත් ආම්ලිකයි විනාකිරි වල තියෙන්නේ දුබල ආම්ලයක් වන ඇසිටික් ආම්ලය නිවෙස් වල බොහෝ පාෂ්මික ද්‍රව්‍යයක් භාවිතා කරනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නේ ඒ වගේම ද්‍රව්‍යයක් බුලත් පිට වල තියෙන හුනුත් පාෂ්මික ද්‍රව්‍යයක් දන්තාලේප සබන් වගේ තිත්ත රසක් දැනෙන බොහෝ ද්‍රව්‍ය පාෂ්මික වෙනවා නිවෙස්වල භාවිතා වෙන ලුණු එහෙමත් නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක් විද්‍යාගාරයේ භාවිතා කරන අම්ල මොනවද ජලීය ද්‍රාවණයකදී H+ අයන උදාහරණ සංයෝග තමයි අම්ල ලෙස හඳුන්වන්නේ විද්‍යාගාරයේ සුලබව HCl සල්ෆියරික් නයිට්‍රික් කියන අම්ල භාවිතා වෙනවා මේ අම්ල ප්‍රබල අම්ල වෙනවා දුබල අම්ල කියන්නේ මොනවද ජලීය ද්‍රාවණයකදී H+ අයන අර්ධ වශයෙන් නිදහස් කරනවා නම් ඒවා දුබල අම්ල වෙනවා කාබනික් අම්ලය ෆොස්ෆරික් අම්ලය ඇසිටික් අම්ලය දුබල අම්ල වලට උදාහරණ බැටරි ඇසිඩ් ලෙස භාවිතා කරන්නේ තනුක කරපු සල්ෆියරික් අම්ලය ඒ වගේම රාජා අම්ලය කියලා කියන්නේත් නයිට්‍රික් අම්ලයයි HCl අම්ලයේ එකතුවක් රත්තරන් දිය කරන්න රාජා අම්ලය භාවිතා කරනවා ඒ වගේම අම්ල භාවිතා කරනවා වාණි වල බැඳෙන මල ඉවත් කරන්න ඒ වගේම ट्रिपल फॉस्फेट अमोनियम सल्फेट वगे पोहर निपदवन्न विनाक्री वगे आहार द्रव्य निपदवन्न खड़दास कर्मांतेट जायारूप कर्मांतेट वगेम पेश कर्मांतेट अम्लावश्य वेनवा विद्यागारे भाविता वेन भस्म वर्ग मनुवाद प्रबल भस्म कीप्याक्म विद्यागारे तेनवा सोडियम हाइड्रोक्साइड क्याने ए अतरिंगे का सुदुपेहति पेतिविधिहट दक्नट लभिनवा पोटैशियम हाइड्रोक्साइड के अन्य विद्यागारे दक्षिण भाष्म्या सुदुपहदी पेति जले दियकरला अवर्ण द्रावण क्लबागण पुलवा विद्यागारे दक्षिण दुबल भाष्म मनोवद अमोनिया के अन्य विद्यागारे तीन दुबल भाष्म्या लिहसी गति युक्त निशा भाष्मिक द्रव्य पहासंग हंदुरगान पुलवा उदरे अम्लगत समनीयकरण प्रति अम्ल निपदवन्न उत्कर्मांति सीनी निपदवन्न ඒ පෙට්‍රෝලියම් පිරිපහදුවට කෘතිම සේද කඩදාසි සබන් කර්මාන්තවලට භෂ්ම භාවිතා කරනවා අම්ල භෂ්ම වලට අමතරව විද්‍යාගාරයේ ලවණ වර්ග දක්නට ලැබෙනවා කොපර් සල්ෆේට් කියන්නේ වැනි ලවණයක් විද්‍යාගාරයේ භාවිතා වන මූලද්‍රව්‍ය සංයෝග ගැන වීඩියෝ එකක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් අද අපි කරන්නේ දර්ශක භාවිතයෙන් අම්ල භෂ්ම හඳුනගන්න ප්‍රායෝගික පරීක්ෂණය. රතු ලිට්මස් කියන්නේ විද්‍යාගාරයේ තියෙන දර්ශකයක්. ඒ වගේම නිල් ලිට්මස් pH කඩදාසි කියන්නේත් විද්‍යාගාරයේ තියෙන දර්ශක. ඒ වගේම පිනොප්තලින් මෙතිල් ඔරේජ් කියන්නේත් විද්‍යාගාරයේ තියෙන දර්ශක වෙනවා. මෙන්න මේ දර්ශක භාවිතා කරලා අම්ල භෂ්ම නිවැරදිව ආම්ලිකද භාෂ්මිකද කියලා හඳුනගන්න අපිට පුළුවන්. මුලින්ම රතු ලිට්මස් භාවිතා කරලා අම්ල භෂ්ම හඳුනා ගනිමු. පෙට්‍රි දීසි දෙකකට HCl ද්‍රාවණයකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකුයි අපි එකතු කරලා තියෙනවා. විද්‍යාගාරයේ මෙවැනි කුඩා පොතක් ලෙස තමයි ලිට්මස් පේපර් තියෙන්නේ. මේ රතු ලිට්මස් පේපර් එකක් අරන් අපි HCl ද්‍රාවණය ගිල්ලනවා. ඒ වගේම තව ලිට්මස් පේපර් එකක් අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ගිල්ලමු. බලන්න වර්ණ විපර්යාසය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ගිල්ලපු රතු ලිට්මස් එක නිල් පැහැයට හැරුණා. අම්ලයේ ගිල්ලපු ලිට්මස් එකේ වර්ණ විපර්යාසයක් සිදුුනේ නැහැ. දැන් අපි බලමු නිල් ලිට්මස් වලින් මොන වගේ වර්ණ විපර්යාසයක්ද වෙන්නේ කියලා.
කලින් වගේම HCl ද්‍රාවණයකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකුයි සපයගෙන නිල් ලිට්මස් පත්‍රයක් HCl ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ මේ විදිහට ගිල්වනවා. බලන්න HCl ද්‍රාවණය ගිල්ලපු නිල් ලිට්මස් එක රතු පැහැයට හැරිලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ගිල්ලපු නිල් ලිට්මස් එකේ වර්ණ පරාසයක් නැහැ. pH දර්ශකෙන් අම්ල බෂ්ම හඳුනා ගන්න කලින් පිනොප්තලින් දර්ශකෙන් අම්ල බෂ්ම හඳුනා ගමු. පිනොප්තලින් සුදු පාට කුඩු විශේෂයක් විදිහට විද්‍යාගාරයේ තියෙනවා. මධ්‍යසාර ද්‍රාවණයක හරි සේලයින් දියරයක හරි තමයි මේ පිනොප්තලින් ද්‍රාවණය දිය කරගන්න ඕනේ. දිය කරගත්තාම අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවා. කලින් වගේම HCl ද්‍රාවණයකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකුයි පරීක්ෂණ නල දෙකකට එකතු කරගෙන තියෙනවා. මේ තියෙන පිනොප්තලින් ද්‍රාවණය අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නලයට මුලින්ම එකතු කරමු. බලන්න වර්ණ විපර්යාසය. බලන්න අවර්ණ ද්‍රාවණය රෝස පැහැයට හැරුණා. අපි HCl ද්‍රාවණයට එකතු කරමු. HCl ද්‍රාවණයේ අවර්ණ පැහැය වෙනසක් සිදු වුණේ නැහැ. පිනොප්තලින් දර්ශකය වාෂ්මික මාධ්‍රයේ රෝස පැහැයට හැරෙනවා. ආම්ලික මාධ්‍යයේ වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. මිතිල් ඔරෙන් දර්ශකයෙන් අම්ල වාෂ්මවලදී මොනව වෙයිද? මිතිල් ඔරෙන්ජ් කියන්නේ කහපාට කුඩු විශේෂයක් ජලයේ දිය කර ගැනීමෙන් කහ තැමිලි පැහැයට හුරු දර්ශකය සාදා ගන්න පුළුවන්. කලින් වගේම ආම්ලික ද්‍රාවණයකුත් වාෂ්මික ද්‍රාවණයකුත් පරීක්ෂණ නල දෙකකට එකතු කරගන්නවා. HCl ද්‍රාවණයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි තමයි එකතු කරගෙන තියෙන්නේ. මේ ආකාරයට මිතිල් ඔරෙන්ජ් දර්ශකයත් අනිත් පරීක්ෂණ නලයට එකතු කරනවා. දැන් අපි මිතිල් ඔරෙන්ජ් දර්ශකය වාෂ්මික ද්‍රාවණයක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට මුලින්ම එකතු කරමු. නිරීක්ෂණය කරන්න මෙතිල් ඔරෙන්ජ් වල වර්ණය වාෂ්මික ද්‍රාවණයේදී වෙනසක් සිදු වෙන්නේ නැහැ. ආම්ලික ද්‍රාවණයට එකතු කරමු HCl ද්‍රාවණයට. බලන්න HCl ද්‍රාවණයේ වර්ණය රතු පැහැයට හැරුණා. මෙතිල් ඔරෙන්ජ් දර්ශකය ආම්ලික මාධ්‍යයේදී රතු පැහැයට හැරෙනවා. වාෂ්මික මාධ්‍යයේදී වෙනසක් සිදු වෙන්නේ නැහැ. ප්‍රබල අම්ල බෂ්ම වල මේ ආකාරයේ වර්ණ විපර්යාසය ලැබෙද්දී දුබල අම්ල බෂ්ම වල මොන විදිහේ වර්ණ විපර්යාසයක් ලැබෙයිද කියලා දැන් අපි බලමු. පරීක්ෂණ නලවලට දුබල අම්ලයක් සහ දුබල බෂ්මයක් එකතු කරලා තියෙන්නේ. පිනොප්තලින් ද්‍රාවණය දුබල බෂ්මයට එකතු කරමු. බලන්න දුබල බෂ්මයක් උනත් රෝස පැහැති වර්ණ විපර්යාසයේ එලෙසම ලැබුණා. අම්ලයට එකතු කරාම වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයෙන් මොකද වෙන්නේ කියලා දැන් අපි බලමු. දුබල අම්ලයයි දුබල බෂ්මයටයි මෙතිල් ඔරෙන්ජ් දර්ශකය එකතු කරනවා. දුබල බෂ්මයට එකතු කරාම
බලන්න ප්‍රබල භෂ්මයේදී වගේමයි වර්ණ විපර්යාසයක් නැහැ. අම්ලයට එකතු කරාම රතු පැහැති වර්ණ විපර්යාසය එලෙසම ලැබුණා. මෙතෙක් පරීක්ෂා කරපු පිනොප්තලින් දර්ශකය, මිතිල් ඔරෙන් දර්ශකය, ලිට්මස් කඩදාසි වලින් ආම්ලිකද භාෂ්මිකද යන වග හරියට දැනගත්තට ආම්ලික භාෂ්මික ප්‍රබලතාවය මැනගන්න බෑ. ආම්ලික භාෂ්මික ප්‍රබලතාවය මැනගන්න හොඳම විසඳුම තමයි pH කඩදාසි. කොපමණ ආම්ලිකද කොපමණ භාෂ්මිකද කියලා හරියට දැනගන්න පුළුවන් pH කඩදාසි කියන දර්ශකයෙන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකුත් HCl ද්‍රාවණයකුත් පෙට්‍රිදීසි වලට එකතු කරගෙන තියෙනවා pH කඩදාසිත් කහ පැහැති පත්‍ර සහිත කුඩා පොතක් විදිහට තමයි තියෙන්නේ. එහි දෙපස ආම්ලිකාගයත් භාෂ්මිකාගයත් සඳහන් කරලා තියෙනවා. කහ පැහැති පත්‍රයක් අපි අරගෙන HCl ද්‍රාවණයටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයටත් එකතු කරලා නිරීක්ෂණය කරමු. බලන්න කහ පැහැති පත්‍රය HCl ද්‍රාවණයේදී රතු පැහැයට හැරුණා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේදී නිල් පැහැයට හැරුණා. බලන්න මේ පත්‍රයේ සඳහන් කළ දින අගය අනුව නිල් පැහැති පත්‍රය pH 10ට සමානයි, රතු පැහැති පත්‍රය pH 1ට සමානයි. pH අගය 7ට අඩු නම් ආම්ලික වෙනවා, pH අගය 7 නම් උදාසීනයි, 7ට වැඩි නම් භාෂ්මික ද්‍රාවණ වෙනවා. HCl ද්‍රාවණයටයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයටයි ජලය එකතු කරලා තනුක කරලා නැවතත් පරීක්ෂා කරලා බලමු. බලන්න මේ අවස්ථාවේ කලින් අවස්ථාවට වඩා වෙනස් වර්ණ විපර්යාසයන් තමයි ලැබිලා තියෙන්නේ. කලින් තද නිල් පැහැය තිබ්බා, දැන් ලා නිල් පැහැය තියෙන්නේ pH අගය අඩුයි කලින් අවස්ථාවට වඩා. ආම්ලික මාධ්‍යයේ තියෙන කහ පැහැති පත්‍රය කහ තැමිලි පැහැයට තමයි හැරිලා තියෙන්නේ. කලින් අවස්ථාවේ තද රතු පැහැයට තිබ්බේ pH කියන දර්ශකයෙන් ආම්ලික භාෂ්මික ප්‍රබලතාවය පරීක්ෂා කරන්න පුළුවන් බව ඔබටත් පැහැදිලි ඇති. නිවෙස්වල භාවිතා කරන දුබල භාෂ්මයක් සහ දුබල ආම්ලයක් අපි සපයගෙන තියෙනවා සබන්දියර සහ විනාකිරි pH දර්ශකය මගින් මෙය පරීක්ෂා කරලා බලමු. බලන්න භාෂ්මික ද්‍රාවණයක් විදිහට තමයි අපිට සබන්දියර හඳුනගන්න පුළුවන්. නිල් කොළ පැහැයට හුරු වර්ණයක් තමයි pH කඩදාසිය ලැබිලා තියෙන්නේ. විනාකිරි ද්‍රාවණය ආම්ලික ද්‍රාවණයක් විදියට හඳුනගන්න පුළුවන්. කහ තැඹිලි පැහැයට හුරු පැහැයක් තමයි pH කඩදාසියේ ලැබිලා තියෙන්නේ. දර්ශක මගින් අම්ල භාෂ්ම හඳුනා ගැනීමේදී ලිට්මස් කඩදාසි වලින් අපිට ආම්ලිකද භාෂ්මිකද කියලා විතරයි හඳුනගන්න පුළුවන්. pH කඩදාසි වලින් ආම්ලික භාෂ්මික ප්‍රබලතාවියත් හඳුනගන්න පුළුවන්. අම්ල භෂ්ම හඳුනා ගැනීම වීඩියෝ එකේ අවසානය වෙනකන් ඉඳපු ඔයත් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් ඔබේ අදහස් ගැටළු පහලින් කමෙන්ට් කරන්නත් අපේ විද්‍යාගාරය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා.